ආයිබෝවන් සිලෝන් ලයිෆ් YouTube channel එකට අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබ තවමත් අප සමග එකතු වෙන්නේ නැත්නම් දැන් ඔබට පුළුවන් අපව subscribe කරලා අප සමග එකතු වෙන්න. විදේශයන්ගෙන් ශ්‍රී ලාංකිකයන් ගෙනවා ගැනීම తాවකාලිකවත් හිටු වීමට රජයේ තීරණය කර ඇතැයි හෙළි වෙනවා. ඒ පිළිබඳව අපි වීඩියෝ එකක් ඔබට කලින් ඉදිරිපත් කරනු ලැබුවා. සෞදි අරාබියෙන් ඛේදජනක සිදුවීමක් වාර්තා වෙනවා. සෞදි අරාබියේ සේවය කළ දේවි නැමැති සහෝදරියක් කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අපි එයට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. කිසිදු භවයක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. කුවේටයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දෙනුම් දීමක් තිබෙනවා. ගමන් බලපත්‍ර නොමැතිව කුවේටයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ලියාපදිංචි කිරීමට සහ තොරතුරු එක්රැස් කිරීමට තානාපති කාර්යාලයේ කටයුතු යොදා ඇත. ඒ සඳහා දුරකථන අංකයන් ලබා දී තිබෙනවා. ඒ ඔස්සේ පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තානාපති කාර්යාලය ඇමතීමෙන් වේලාවක් වෙන් කරවා ගන්න. එම දුරකථන අංක නම් 65 61 68 23 65 61 98 36 යන දුරකථන අංකයන්ට අමතා ලියාපදිංචි වීම සඳහා කාල වේලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්ය වේ. ගෘහ සේවිකාවන් විකිණීම හෝ ඔවුන්ගේ වැටුප් අත්හිටු වීම මිනිස් ජාවාරමක් ලෙස සලකන බවත් වසර 15ක සිරදඬුවමක් නියම කරන බව කුවේට් නීතිපති උපදේශක මහම්මත් අල් ඩුයිච් ප්‍රකාශ කර සිටිනවා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගෘහ සේවිකාවන් විකිණීමට කටයුතු කරන සෑම පුද්ගලයෙකුම අත්අඩංගුවට ගැනීමට බැඳී සිටින බවයි. දින 116ක් ඇතුළත 160,000ක් විදේශිකයින් කුවේටයෙන් පිටව යයි. සංඛ්‍යා ලේඛනවලට අනුව මාර්තු 16 සිට අප්‍රේල් 9 දක්වා 160,000ක පමණ පිටව ගොස් ඇති අතර මේ වසර අවසාන වන විට මිලියන 1.5ක විදේශිකයින් කුවේටයෙන් පිටව යනු ඇතැයි අපේක්ෂා කෙරේ. කුවේටයේ කොරෝනා වසංගතයෙන් අපහසුතාවය ඇති වූ මූල්‍ය හා ජීවන ගැටලු හේතුවෙන් බොහෝ විදේශිකයින් තම මවුරට යාමට හේතුව වී තිබෙනවා. මේ මාසයේදී පරිවානියා ප්‍රදේශයට පනවන ලද ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන අතර ජූලි මාස 21 වන දින පරිවානියාහි ඇඳිරි නීතිය අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ගත වූ පැය 24 තුළ කුවේට්හි කොරෝනා ආසාදීන් වාර්තා වනවා අද දින 478ක්. ඒ අනුව මුළු කොරෝනා ආසාදීන් සංඛ්‍යාව 54,058ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දින මරණ 3ක් වාර්තා වීමත් සමග මුළු කොරෝනා හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 386යි. සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 43,961යි. දැන් අවධානය සෞදි අරාබියේ වෙතට. සෞදි අරාබියේ 20 දෙනෙකුට වඩා එකට වාඩි වාසය කළ නොහැක. සෞදියේ නව සෞඛ්‍ය නීතිවලට අනුව වැරදිකරුවන්ට සිර දඬුවමකට සහ දඩ මුදලකට යටත් වීමට සිදු වෙනවා. සෞදි අරාබිය තුළ කොරෝනා වෛරසය ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින මේ නිසා නිරතුරුවම වෛද්‍ය උපදෙස් පිළිපද ඔබගේ ආරක්ෂාව ඔබ තහවුරු කරගන්න. සෞදි අරාබිය තුළ කොරෝනා ආසාදිතයින් අද දින 2,994ක් වාර්තා වීමත් සමග මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 229,480ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මුළු මරණ 2,180ක් වාර්තා වන අතර සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 165,396යි. මේ අවධානයේ කටාරාච්ච වෙතටයි. කටාරාච්ච තුළ අද දින කොරෝනා ආසාදිතයින් 498ක් වාර්තා වෙනවා. මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 103,128යි. මුළු මරණ සංඛ්‍යාව වෙන්නේ 146යි. 98,933ක් මේ වන විට කොරෝනා ආසාදිතයින් සුවය ලබා තිබෙනවා. දැන් අවධානය එක්සත් අරාබි එමිර රාජ්‍ය වෙතටයි. එක්සත් අරාබි එමිර රාජ්‍යයේ සේවයේ සිට 278ක් යලි මවුරට. එක්සත් අරාබි එමිර රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 278 දෙනෙකු දිවයින්ද පැමිණ තිබේ. 10 දින අඩියම 4:50ට පමණ එම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ බව වාර්තා වෙනවා. ඔවුන් එරට රැකියා සඳහා පිටත්ව ගොස් සිටි කොවිඩ් අසංගත තත්ත්වය නිසා යලි ඒමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බව වාර්තා වෙනවා. එසේම ජපානයේ සිට ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු අඩියම දිවයින්ට පැමිණ තිබුණා. මේ අතර විදේශීය නැවක සේවය කිරීම සඳහා ගිය විදේශීය නාවිකයින් 24 දෙනෙකු කටා රාජ්‍යයේ සිට මෙරටට පැමිණ බව වාර්තා වෙනවා. මෙලෙස පැමිණි සියලු දෙනා කටුනායක ගුවන්තොටුපළේදීම PCR පරීක්ෂණ සඳහා යොමු වී තිබෙනවා. එක්සත් අරාබි එමිර රාජ්‍යයේ පුරවැසියන්ට සහ විදේශිකයින්ට විදේශගත වීමට තවමත් තහනම් කර ඇති බව වාර්තා වෙනවා. සංචාරකයන් සහ විනෝදාස්වාද කටයුතු සඳහා විදේශගත වීමට අවශ්‍ය
පුරවැසියන් සහ එමිරේටේ රැඳී සිටින විදේශිකයින් ඒ සඳහා අවසර පත්‍රයක් ලබා ගත යුතු බව රජය නිවේදනය කරනවා. දැනට විදේශගත වීමට අවසර ඇත්තේ අධ්‍යයනය, වෛද්‍ය ප්‍රතිකාර, රාජතාන්ත්‍රික දූත මණ්ඩල, ව්‍යාපාර කටයුතු සහ තම මව් රටවලට ආපසු යාමට අවශ්‍ය කරන අයට පමණක් බව ජාතික හදිසි ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කරා. කොරෝනා වසංගතයේ පාලනය කිරීමේ අරමුණින් අදාළ තහනම පනවා ඇත. දැන් අවධානය ඕමානයේ වෙතටයි. ඕමානය තුල විශාල පිරිසකට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඕමාන් ජාතික විශාල පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා. එනව පසුගිය දින 10 තුල කොරෝනා ආසාදනය වීම විදේශිකින් සමග සංසන්දනය කිරීමේදී 1.61 ගුණයකින් ඉහළ ගොස් ඇති බව ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඕමාන් ජාතිකයින් 6,242 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර විදේශිකයින් 3,776 දෙනෙක්ට පමණක් ආසාදනය වී තිබෙනවා. නමුත් සමස්තයක් ලෙස විදේශිකයින් පෙරමුණේ පසුවන අතර සංඛ්‍යාත්මකව 22,274ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඕමාන් ජාතිකයින් 18,920කට කොරෝනා වෛරසය මේ වන විට ආසාදනය වී ඇත. COVID-19 වසංගතයේ හේතුවෙන් ඉන්දියාවට පැමිණීමට අපේක්ෂා කරන ඉන්දියානු ජාතිකයින් නැවත ගෙන්වා ගැනීමට ඉන්දියානුවන් විසින් ගුවන් යානාති 4ක් සංවිධානය කර තිබෙනවා. කොරෝනා වෛරසය සඳහා ඖෂධයක් සොයා ගැනීම පිළිබඳව නොමග යමන හෝ අසත්‍ය තොරතුරු ඇතුළත්ව සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ තොරතුරු පතුරවා හැරීමට එරෙහිව දඬුවම් ලබා දෙන බව අද නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා. වසර 3ක් දක්වා සිල් දඬුවම් නියම කළ හැකි බව තවදුරටත් සඳහන් කර තිබෙනවා. ඕමානය තුළ අද නව කොරෝනා ආසාදිතයින් 1,083ක් වාර්තා වීමත් සමග මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 54,697යි. අද මරණ 4ක් වාර්තා වීමත් සමග මුළු මරණ සංඛ්‍යාව 248ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 35,255යි. මේ අවධානයේ ලෙබනන් වෙතටයි. ලෙබනනයේ සිටින ඔබ ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මොකද මේ දිනවල ලෙබනනය තුළ විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඔබටත් මුදල් ගැටලු ප්‍රශ්න ඇති. එම ගැටලු ඉතා ඉක්මනින් විසඳී යාවි. කෙසේ වෙතත් ඔබ ඉවසීමෙන් කටයුතු කරන්න. අර්බුදයට ලක් වූ ලෙබනනය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අතර සාකච්ඡා අවහිර වෙමින් නැති බව වාර්තා වෙනවා. 1975-1990 සිවිල් යුද්ධයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය සමග ලෙබනනය පොර බදිමින් සිටිය දස දහස් ගණනකට රැකියා අහිමි වී ඇති අතර ඔවුන්ගේ වැටුපෙන් කොටසක් ඩොලර් හිඟය හේතුවෙන් අහිමි වී ඇත. ලෙබනනයේ නදදින කොරෝනා ආසාදිතින් 71ක් වාර්තා වීමත් සමග මුළු කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2082යි. මුළු මරණ සංඛ්‍යාව 36ක්ද වාර්තා වනවා. සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 1,402යි. දැන් අවධානය බහරයෙන් වෙතටයි. අධ්‍යාපන අමාත්‍යාංශයට ව්‍යාජ සහතික පත්‍ර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බහරේනයේ පුද්ගලයෙකුට වසර 3ක සිර දඬුවමක් නියම කර ඇති බව බහරේන් මාධ්‍ය වාර්තා කරනවා. බහරේනය තුළ අද නව කොරෝනා ආසාදිතින් 511ක් වාර්තා වීමත් සමග මුළු කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 32,039ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දින මරණ 1ක් වාර්තා වීමත් සමග මුළු මරණ 4ක්ද වාර්තා වන අතර 27,213ක් මේ වන විට කොරෝනා ආසාදිතයින් සුවය ලබා තිබෙනවා. දැන් අවධානය ජෝර්දාන් වෙතටයි. ජෝර්දානය තුළ නව කොරෝනා ආසාදිතයින් වාර්තා වීමක් නොමැති අතර සම්පූර්ණ වූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,179යි. මරණ 100ක් වාර්තා වන අතර සුව වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 986යි. දැන් අවධානය මාලදිවයින වෙතට. මාලදිවයින ගුවන්තොටුපළ 15 දින විවෘත කිරීමට නියමිතයි. ඇමරිකන් සංචාරකයින්ටත් මාලදිවයින තුළට ඇතුල් වීමට අවසර ලබා දී තිබෙනවා. නමුත් මාලදිවයින තුළ කොරෝනා වෛරසය පහව ගිහින් නොමැත. ඒ නිසා ඔබ ඉතාම ප්‍රවේශමින් කටයුතු කරන්න. අද දින මාලදිවයිනය තුළ නව කොරෝනා ආසාදිතින් 64ක් වාර්තා වීමත් සමග මුළු කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2,617යි. මරණ 13ක්ද වාර්තා වනවා. සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2,238යි. මෙවැනි වූ නවතම වීඩියෝස් රැගෙනීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්. ස්තුතියි.